අපි ඒ සතියේ කතරගම පුදබීම පාඩමේ වර කරානේද. ඒ වගේ මේකේ ලිකිිත අභ්‍යාස කරා නමුත් අපිට අවබෝධය ප්‍රශ්නවලට තාම පිරිිතුරඩියවෙනෑනේද අපි ියන්න තියනවනේද. අපි දැන් අවබෝධය ප්‍රශ්නවලට තමයි පිළිතුරලියන්න යන්නේ. එහෙනම් හැමෝම පුතේ පලවෙනි ප්‍රශ්නය අපි ියාගම්මෝ අවබෝධය කිය දියල ලස්සන්ට ලියාගන්න කතරගම දෙවියන් සඳහා දෙන නම් දෙකා පාඩමෙන්ම පුටා. න්න කියලා කියන. ප්‍රශ්නටී කියලා පිළිතුළ හොයලා දන්නයට අතුස්සන්න පොළු මිනිුකට සිනන් ප්‍ර් ප්‍රශ්නයක් තියනනෙ හනි කාවිදිටධන හොඳයි පුතේ පොළුවන්උනහම කැම්මකොන් කරන්න. කතරකරම දෙවියන් සඳහා යෙදෙන නම් දෙකා. නිකම් බලන පුතේ දන්න අය මොනවාද කතරගම දෙවී සඳහාති නම් භාවිත කරපු. ඕ ශරවන භවකිව්වා බරණෙත කිව්වා යිස්කන්ද කුමඩු කඳ කුමරු නේද ආලියාගම් මහෙනම් ශරවන භව මහප්‍රාණ බයන්නේ තාළුද ශයන්න ශරවන භව බරනෙත බාඩනෙත්ත ශරවන බව කතරගම දෙවියන් සඳහා බාරනෙත්ත ශරවන භව යන නම් ඒදේ කියල අපිට පිළිතුරට ලියන්න පුළුවන්. හරි නම් දෙකලි වව්වත්කමක් නෑ. හරි ඊළඟට දේවාලයේ ප්‍රව දොරටුවේ ස්රූපය විස්තර කරන්න කියනවා. එහෙනම් මේ දීවාලයේ ඇතුල්වීම ප්‍රවේශන දොරටුව මොනවගේ සවභාවයක්. රපයකින් යුපතුුණනාද කියලා පොත සඳහන් වනා. ප්‍රශ්න ඩියගනඋ පිළිතුර හොයලා දන්න අය අතුොස්සන්න එක පාඩම පොත බලන් කියන්න පුළුවන් පිළිතුර ප්‍රශ්නය ලිවීම අනිවාඩයි සමහට දුවල පුතාලා ප්‍රශ්න ඩියල තිබුණන්නේෑ හෙම කරන්න එපා ප්‍රශ්න ලියල තමයි පිළිතුර ලියන්න ඕනේ වෙලා මදි වුණු මේ ප්‍රශ්න ලිය නිඩ තිබට කමන්නන්නේ ගෙදරදි හරි ලියල සටහනය වනකට ප්‍රශ්න ියල තියන්නවා. ි හොඳයි පොත්තේ ලිය මුොහෙනං එක නිවරදී පිළිතුර නමම නිල් පාටින් පාඨකල්ල තියනෙ පිළිතුර. දේවාලයේ ප්‍රධන දොරටුව පිත්තල කැටමෙන් අලංකාර කරන ලද විශාල උළුවස්සකින් යුක්තය අඩ පිළිතුරු ලිය ලීවරායට තුම්වෙනි ප්‍රශ්නය ලියාගන්න පුළුවන්. தேவாනே தேவாකුවங்கிින් දෙதෙනకు நம் කන්න. කවද දේවාලය තේවාකරුවෝ තේවාකරුවන් කිහිප දෙෙනෙක්ම හිටියනේ ද තේවාකරුවන් කිමු බලන්න දන්නයි එක්කෙනෙක් කරිකමන්නය කියන්නබ මේ තේවාකරුවන් කවුද ඔහු කප්පු රාල තව ඊට කලින් අපට තව කියන්න පුළුවන් අවශේෂ පහර ඉට යටටිඟින් ආලත්ති අම්මාවරු කියලා කොටසක් හිටියනේද. ඕ නියන්න කපුරාල ආලත්ති අම්මාවරු කපුරාල කමාවක් ආලත්ති අම්මාවරු කපුරාල ආලත්ති අම්මාවරු හඊළඟට බස්නායක නිළමෙට පැවරෙන රාජකාටිය දක්වන්න කියන ඒක මට හොයල කියන්න ප්‍රශ්නඩියලා ඔ කැමරාටික ඔන් කරගම්මුහනිස් සන්දලි පුතා හොයලා කියන්න බලන්න ්‍රස්්නායක නිළමට පැවරෙන රාජකාරි පැහැදිලිබම පොතේ සඳහන් වෙනවා ඒ මොනවද යාහඩි ගොඩක් හොඳාව හාහිෙන ප්‍රශ්නඩියාගන ඒ පිළිතුර ලියන්න වුන්. දේවාලය හා සම්බන්ධ පත්වීම් එකසේ දහතුන පිටුව පිළිතුර තියන්නේ. දේවාලය දේවාලය හා සම්බන්ධ පත්වීම් වැටුප් දීමන නින්දගම් පරිපාලනය හා ආදායම් එකතු කිරීම දේවාලයේ පරිපාලනය තුළු කුදුම සියලු කාරර්යන් හි වගකීම පැවරෙන්නේ බස්නායක නිඩමතුමාටය නැත්තම් දේවාලය කනතැනඉදම් පරිපාලනය දක්වා ලියන්ලි කොටස දේවාලය හා සම්බන්ධ පත්වම් බැටුප් දීමනා නින්දගම් පරිපාලනය හා ආදායම් එකතු කිරීම ආදී දේවාලයේ පරිපාලනය පුතේ අපි දැම්මේ කතරගම පුද්ධබිම පාඩමේ අවබෝධය ප්‍රශ්නවලට තමයි පිළිතුරු ලිව්වේ එකේඉඳන් අපේ හතර දක්වා පිළිතුරු ලිය්ුවා දැන් පස්සනි ප්‍රශ්නයට තමයි ලියන්න තියෙනෙ පුතාරයෙකෝඩිින් එක බල ඒවට පිළිතුරු ලියල ඒවන්නේ. හඩ හරිලියල ඉබර කෙනෙක් ඉන්නවද. සිහන්සි කියියමු බලන්න මේ දක්වා ලියයාගත්ත ප්‍රශ්න සහ පිළිතුරු. ඕ පුතේ ඔයිටික ඩියන්න පිටුවක් විතරද ඉඩගේ පිටුභාගෂියර් පොතද හරි එහෙනම් මතිේශක් පිටුවක් විතර ඉඩ තියලා හතරවෙනි ප්‍රශ්නය ලියාගන්න හරි. රි හනම් තුතේ දැි ැමෝම හතරවෙනි ප්‍රශ්න ලියමෝ ඕහත්තරමනි ප්‍රශ්න දක්වා පිළිතුර ලිය ලිබරයි පස්සෙන ප්‍රශ්යට තමයි දියන්න තියෙන්නේ ඔය එකයි ඉදන් හතර දක්වා ලියූවා පස්සෙන ප්‍රශ්නඩියාගන්න කාවිඩි පෝජාවිදි පහනම් කරන්න ලේසි. කාවාඩි පෝජාවිදි පහනම් කරන්න මට පිළිතුර හොයලා කියන්න ඕනේ කාදිචා. එම බලන්න පුතේ කාවාඩි කියන කොටසහි තියෙනවා කාවාඩි පූජා විදි පහ පොත්තේ තිබ්බේ විදිි පහ විතරයි නමුත් අපි බාහිට දැනමක් විදිහට ගිය සති ඒවා විස්තරාත්මකව සාකච්ඡා කරා රූප බැලුවවා වීඩියෝස් බැලුව එ මෙතන තියෙන්නේෙ පහනම් කරන්න පමණයි. බලන්නේෙ සිය පහළොව පිටයි මුල් சේදිং හොයන් හඩි පුළුවන්ද පුත්තේ ඔකේ මු බලන්නකා ආධිචාමේටික පරවිකාවාඩි හරි හොඳයි පුතේ දැන්හිනම් ප්‍රශ්න ලියලා පිළිතුරලියන්න කාඩි පකාවඩි පූජාවි පහළියාගන්න කාවාඩි පූජා, පරවිකාවාඩි භක්තිකාවාඩි ගිනිකාවාඩි කිරිකාවාඩි මස්සකාවාඩි කස්සෙන ප්‍රශ්නයට පිළිතුර මංක හපාටින් පාඨ කරල තිෙන්. හඩි එළඟ ප්‍රශ්න ලියාගම්මු අතරගම දේවාලයේ පැවැත්වෙන උස්සව තුන නම් කරන්න ඒ ප්‍රශ්නය ලියලා පාඩම කියවල පිළිතුර හොයන්නේ එකට මං පොඩි වෙලාවක් වෙනව හැමෝම හොයල් ඕනේ පාඩම කියවමින් අපටන් ගන්න හොයන්න ද අතරගම දේවාලයේ පැවැත්වෙන ඔස්සව තුන්. හිපයක් හරි හයාගත්ත කෙනෙකුට කියනපු ලො එකක් කරි දෙකක් කරි බෝම සහන්සි කියන්නේ නානමුර මංගන්ද හරි ඔමන්දී අපි බලුමිටට පිළිතුරව ඉසලොවාල අදහස් දක්වන්න උමන්දී උමන්දිගේ පිළිතුර මනුකේ ඒ දෙකාා ඇසල ඔස්සවය තවකවුද අදහස් අනිත් අඇත් ඔයන්න ඕනේ. පිළිතුර හරි වුණන් නිවරදි වනත් කමක් නැහැ වාලගේ අදහස්සක් කියන්න ඕනේ. බැරදුනාට ප්‍රශ්නයක් නෑ කතාකරන එක තමයි වැදගත් වෙන්නේ. උකද වාල දරන අදහස වාලගාව තියෙන උත්තරේ මොකක්ද කියල මන් දෙන ගන්නවා. පුතේ හන්සනී සිටුවීම තවද්හස් හරි හරි ඔන්න දෙැම්මන් නිවැරදි පිරිිතුර කියන්න හඳන්නේ ඇසල පෙරහැර මංගල්ලෙ හරි හරි දාලියයාගන්නකෝ ඇසල පෙරහැර මංගල්ලේ හරි කනුකපන මංගල්ලේ හරි නානමුර මංගල්ලෙ නානමුර මංගල්ලය අඩියයාගන්න නානුමුර මංගල්ල ඇසන පෙරහැර මග ඔස්සවනයහන්නේ නේද. එතකට මුළු තැම්බෑමැවිල් අට ඒ දෛනික කරන චාරිත්‍ර විදිී අපෝජා විදියක් හැනිද ඔස්සව තමයි නානුමුර මංගල්ලය ඇසන පෙරහැර මංගල්ලය කනුකපන මංගල්ලේ. තරපදාන ඔස්සව තුන විදිහට අපිට කියන්න පොළො. නානමුර මංගල්ලෙ ඇසර පෙරහෙන මංගල්ලය කනුකක්පන මංගල්ල හරි අවසාන ප්‍රශ්න ලියාගම්මු කතරගම දේවාල ආශිතව සිදුකරන පුද්ධ සිරිත් දෙකක් හඳුන්වන්න පුද සිරිත් ගණනාවක් තිබ්බා. දෙකක් ලියලා එක හඳුන්වන්න තමයි තියෙන. පුදසිරිත් කියන්න බලන්න ප්‍රශ්ණෙඩියල පිළිතුරු හොයලා ඕ මුළුතැන් බෑම ගන්න පුළුවන් ආලියා ගන්න මුළුතැන් බෑම. න්න හරි කාවාඩි පෝචාවා. ඔය දෙක දැල් ලියාගන්න කෙටීම් හඳුන්වන්න ගෙදරැදි කෙටීම් හඳුන්ව ඉඩ තියාගන්න ඕනේ. මෙතන තියෙනවන පොතේ කාවාඩි පෝචාව පොඩි චේදයක් ලියන්න කාවාඩි පෝචාව පිරිිබඳ. මංකාවාඩි වර්ගත් එක කියලා දුන්නන්නේෙ නේද. දෙවියන් සතුටු කිරීම දෙසා කරන. ූජාවිදිහයක් විදිහයටට අපිට කාවාඩි පූජාව සඳහන් කරන්න පුළුවන් එතකට කාවාඩි නැට්ීමේ දේ කරපිට තබා ගන්නා මේ උපකරණය මෙවලම තමයි කාවාඩි කෝඩුව නෙද කුමන දැබවර්ගවලින් දහදන්නේ තොට කාවාඩි වර්ග පහය වගේ ඒ කාවාඩි පිලිබඳව සඳහන් කරන්න ෝ නිත හනි ඒ ළඟට මුළුතැන් බෑම් ඒකත් පොතේ සඳහන් වන. උනානමුර මංගල්ලය ගන්න පුළුවන් පූජාවක් විදියක්ක් විදිහට එකක්ත් ඔන්නම් විස්තරන්න පුළුවන් නානමුට මංගල්ලය පිිබඳව නාමේ නානමුර මංගල්ලය කාවාඩි පූජාවමලුත් තැම්බෑම තකොට දෙක්කක් පිළිබඳව විස්තර කරන්න ඔඕන ගෙදරිදියාා. ඒකට ඉඩතියාගන්නකෝ ඔෝ පූජාවිදි ටික විතරක් ගන්න පෙරහැර නැත්තුව පූජාවිදි අඩ චාරිත්‍ර පූජා විදි ටික පුද් සිරි පමණක් ගම් හාරි දැන් එහෙනම් අපි යන්නේ අපට රචනාවක් ලියන්න තියනවා මාදුටු ඇසල පෙරහැර නමින් ඔබ දුටු මහනුවට දළදා පෙරහැරගෙන ෝ කතරගම ඇසල පෙරහැරගෙන හෝ රචනාවක් ලියන්න. එනම් මාදුටු ඇසල පෙරහැර. කතරගම ඇසල පෙර හැඩ ර මේ කතරගම ඇසල පෙර හැඩ පිළිබඳමන් රචනාවක් එවනවා දැන් වාලට දැ ඉළඟ පාඩම පටන් අරම් අ්‍යාස කරන්නවනේ නිසා ඉඩතියාගන්න බැරි නිසා ඒක රචනනාපොතේ ලීවට කමක් නැහැ අපි වෙනතට නම් පාඩමට අදාල් රච්චනාවත් පොත් මෙතනම ියනවාදැන් අපිට ගොඩා රචනාවට ගොඩා කිඩ ඕන ඉතින් ඒ හරිටම ඉඩතියාගන්න බැරි නිසා අපි රච්චනාව මේ ර ලියමු හඩරිද හැබැයි ඔයාලා මේ ප්‍රශ්න ලියලා මෙම ර රච්නනාපොතේ ලියා ඇත ෙල ලියන්න එකකට පාඩන් කරනකොට රච්චනාපොත බලන්න පුළුවන්න නතාමක වෙනවන මේක කොහිෙද තියෙන කෙළදන්නේන හරිද ඇසල පෙර හැඩ ගැනහෙම අන්න පුළුවනේ නිසා මේ ප්‍රශ්න ලියල වරහන්නය තුළේ ලියන්න මෙම රචනාව රචනාපෘතිේ අන්තර්ගතය හරි අල සටහනක් දාගන්. ඒ නඟට රචනාාපොතේ මගේ එ සතියවනට රචනාව පෙන් නඕනේ නිසායි පෙන්න්නන්න මාදුට වැස්ල පෙර හැරකින? අතරග මැස්ල පෙර හැකිල තෘකාව පමණක් ලීල රචනාව ලස්සන්ට පිටපත් කරලා චේදවෙන් කරලා එවන්න ඕනේ හනිද චේදවෙන් කරනකොට දැම් මමයිවන රචනාව චේද රූලේ හරිිමැදින්වෙන් කරලා නැහැ. ඔයාල රූලේ හරිමැදිින් චේදවෙන් කරන්නකොට චේදවෙන් කරන්න ඕනෑ. හනි එහම් ගෙදර වැඩ දෙකක් තියනවා හත්තනි ප්‍රශ්ණයට පිරිතුරුලියගනන්න රචනාව පිට පත් කරන්න. රිද ඔවුන් ගෙදර වැඩ.